කියන්නේ දැනට තියෙන ආර්ථිකයේ තියෙන ලොකුම ගැටලුව තමයි අපේ එක්ස්පෝර්ට් කියන්නේ නිර්යාත කර්මාන්ත සඳහා නිෂ්පාදනයේ තියෙන ගරා ගැටීම. ගරා ගැටීමට හේතු දහසක් වෙනවා ඔබට කියන්න ඕන. දැන් ඔබ දන්නවා මේ රටේ ලොකුම ප්‍රශ්නය තමයි කම්කරුවන්ට ගෙවන වැටුප්. ඔබ දකිනවා අර තේ කර්මාන්තේ ඉන්න අය කියන රුපියල් 750ක් දෙන්නේ අපිට දවසකට මේක රුපියල් 1000ක. මේ සම්බන්ධ නාගානන්ද දෙන සාකච්ඡාවට කීපයක් පැවතුණා. ඇත්තට මේක කරන්න පුළුවන් දෙයක්. මේ 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 විදිහට දෙන ගසා කෑමේ ක්‍රමවේදී වෙනස් වෙන්න ඕනේ. මේ කර්මාන්ත හා ඒවැයට නිෂ්පාදනය වෙනස් කරනවා කියන එක දෙය මහ විශාල දෙයක් නෙවෙයි. එක්ස්පෝර්ට් වැඩි කරන්න දැන් අපේ ඔබ දන්නවා මම පොච්චි නිදර්ශනයක් දෙන්න. තේ කර්මාන්තේ ගන්න. ඔබක් කියලා මේක ඔබ දන්නේ. ඔබ දන්නවද ඉස්සර සිලෝන් ටී කියලා ගියේ ලෝකෙ පුරා ගියේ තේ අද නැහැ. ගිහලා බලන්න එංගලන්තෙ ගිහලා ටෙස්කෝ එහෙම නැත්නම් ඇල්ඩි එහෙම නැත්නම් සේන්ස්බරි ගිහලා ගන්න ලංකාවේ තේ පැකට් එක. ඒකේ තියෙන්නේ ප්‍රොඩියුස් ඉන් බ්ලෙන්ඩ් ඉන් ශ්‍රී ලංකා. මේ රටට ගේනවා ඉන්දුනීසියාව මැලේසියාවේ තුට්ටු දෙකේ තේ. ගියගෙන හල්ල අපේ තේ කර්මන්තේ කෑවා. දැන් ඇවිල්ලා අපේ යන්නේ බ්ලෙන්ඩ් ඉන් ශ්‍රී ලංකා තමයි ටී. ඒ වගේ තමයි අනිත් නිෂ්පාදන. මේ රටේ මේ දේ කියන්න ඕන ඔබට කෘෂි කර්මාන්තයේ මේ රටේ පදනම් වෙච්ච ප්‍රධානම කර්මාන්තය විය යුතුමයි. අපේ අත්හැරපු වැහුවමුණු ඒව ප්‍රතිසංස්කරණ කරලා මේ රට ඒ සඳහා මූලිකත්වය දිය යුතුමයි. ගොවියාට ඒ තියෙන අයිතිය රජය පිළි ගත යුතුමයි. මේක ඇවිල්ලා මේ රටේ තියෙන මේ ගොවිතැනට දිනකට බිලියන 4ක් රැස් කරන රටේ 1 බිලියන් එකක් හොරසම් කරනවා නම් මේ රටේ මොනවද කරන්න බැරි කියලා බලන්න. ගොවියට දෙන්න බැරි තමන්ගේ කර්මාන්තයට අවශ්‍ය කරන සියලු දේ. ඔබ දන්නවද ගොවියා මේ රටේ වෙන කිසිම දියුණු රටක පාවිච්චි නොකරන විදිහට ඔය පාවිච්චි කරන පෙස්ටිසයිඩ් වීඩිසයිඩ් ඔකෙන් කෘමිනාශක හා ඔකල මේ කියන මේ පැලැටි නාශක පාවිච්චි කරන දේවල් වෙන ලෝකෙ කිසිම රටක පාවිච්චි කරන්න නැති ජරාව පාවිච්චි කරන මොනවා කැඩ්මියම් ආසනික් මේ ලෝකේ කිසිම රටක නැති විදිහේ ප්‍රතිශතයක් අපි පාවිච්චි කරන හාල් වලක් තියෙනවා. අපි හාල් පාවිච්චි කරන හාල් වල තියෙන කැඩ්මියම් පර්සන්ටේජ් එක මෙන්න ලෝකේ කොහෙවත් නැහැ. ඒ කියන්නේ පොළවට මේවා ගහලා 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 හැදෙන ගොයන් ගහෙන් ගන්න හාල් නැතිව තික තියෙනවා. අද ඇවිල්ලා ගොවියාගේ වකුගඩු නරක් වෙලා තරුණියොත් මැරෙනවා දාස් ගන්න. ඒක නිසා තමයි මේ කර්මාන්ත බිඳ වැටිලා තියෙන්නේ. අපිට එහෙම නෙමෙයි දෙන්න පුළුවන් වෙන්න ඕනේ රජයට කලට වෙලාවට විතර වීතික. මේක වෙන රටවල වල කෘෂි කර්මාන්තේ පවත්වාගෙන යන්නේ එක ලාභදායක කර්මාන්තයක් විදිහට නෙමෙයි. කලට වෙලාවට බීජ වගාව. බීජ. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන ඔය කිව්ව මම කිව්ව පොහොර කෘමිනාශක හා වල්නාශක සම්බන්ධයෙන් ඔය ජරාව දෙන එක නවත්වලා කලට වෙලාවට ඔවුන්ගේ අස්වැන්න මේක ලෝකෙම නතරවල තියෙන ක්‍රමවේදේ. ඔවුන් යන්නේ නැහැ. ඔවුන් ගිල පෙන්වන්න යන්නේ නැහැ ගිල ගොඩ ගහගෙන ගිල කුණු වෙලා විසි ගන්න ක්‍රමවේදයක් නැහැ වෙන රටවල. අස්වැන්න නෙලන්න කලින් ඒක ඔවුන්ට පහසුම සල්සල තියෙනවා. අහවල් දවසේ මෙන්න මගේ අස්වැන්න මේක මම නෙලනවා ඔබට ඉල්ලුමක් කරන්න පුළුවන්. ඔබට දෙන අනිත් අයට කොළඹ තියෙන මේ තියෙන කීල්ස් එහෙම නැත්නම් ඔය තියෙන සුපර් මාකට් කීපයක් තියෙනවා කාගි ෆුඩ් සිටි එහෙම තව එකක් තියෙනවා මොඳ ලාස්ට් මොන මේ කට්ටියට ඕන තරම් මේ කොළඹ ඉඳලා ඒ සඳහා ඉල්ලීමක් කළේට කල් ඇතු ඕන එක නෙගෝෂියේට් කළා තමට උමනා දේ ගන්න පුළුවන්. එතකොට ආපහු මේ කාටවත් මේ කුණු වෙලා බිසි කරන්න වෙන්නේ නැහැ. බලන්න කියලා ගොඩක වල ඉඳලා එන ලොරි බලන් කෙසෙල් කෙල් පෑම් කැම්ප් පිටින් පුරවගෙන එන දේවල් මේවා. එතකොට මේ දැන් මම කිව්වේ එකයි මේ එන දේවල් මේ වල තුට්ටු දෙකට ගෙනල්ලා භාගයට භාගයක් කුණු වලට විසි කරනවා. මොකද මේ නිෂ්පාදන පාවිච්චි කරන බැල් තරම. ඒ වගේ අපි අදහස් කරනවා මේකට මෘදුකාංගයක්. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකක් කම්පියුටර් අපිට පාවිච්චි කරලා මොකද ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා අපි ජනතා අපි මේ ගොවියා හා නිෂ්පාදකයා හා මේ අන්තිමට තියෙන කොළඹ තියෙන මේ පාරිභෝගිකයාට මේක ලබා දිය හැකි වැඩ පිළිවෙලක් අපි මේක ලබා දෙන මේ කර්මාන්තයේදී දින ඕනේ. ඒක හැමදේම ගොවි කර්ම විතරක් නෙමෙයි, වී ගොවි තැන විතරක් නෙමෙයි, පළතුරු හා එළවලු මේ සියලුම දෙනාට මේ ක්‍රමවේදය ලබා දෙනවා. ඒ තුලින් පාරිභෝගිකයාට සාධාරණ මිලක් ගන්නත්,
නිෂ්පාදකයාට එමගේම ඉහළම ඉලක්ක ලබා ගන්නත් අර මැද ඉන්න අය කඩා ගන්න 80% විතර එක අවෝස කරලා දාන්නත් අදහස් කරනවා. හැබැයි උන් අහක සම්පූර්ණ මේවට යන්නේ නැහැ. උන් තාත්තාව ලැබෙනවා තමන්ගේ නිෂ්පාද ඒ ගන්න නිෂ්පාදන මෙහාට කොළඹට හෝ කොහතරේ අනිත් තැන් වලට ඩිලිවර් කරන ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදය. මේකෙන් කරන්න පුළුවන් අදහස් කරනවා ලංකාවේ දේශීය නිෂ්පාදන වේගෙන් ඒ තැන් වලට අපි දන්නවා මේ රටේ තියෙන කුළු බඩු මේ මේව නිෂ්පාදන ලෝකයට අධික මිලක් තියෙනවා මේ රටේ නිෂ්පාදන වලට. වෙලා තියෙන්නේ මේ ඔක්කොම මේ මේ කිසිම ක්‍රමවේදයක් නැහැ මේ රටේ. මේව අගමුල වෙනස් කරලා හරියට පිළිවෙලට ආවපුවා පස්සේ කර්මාන්ත දියුණුවේ කුෂ්කාර්මාන්ත දියුණුවේ අදහස් කරන මේ රටේ මම දන්නා එංගලන්තයේ දින අවුරුදු නිමාවුරු දින 6-8ට ඔස්ට්‍රේලියාවෙත් එහෙමයි වෙනත් දියුණු රටවලත් එහෙමයි. මේ මේ තියෙන නිවාඩු ක්‍රමවේදයේ වෙනසක් විය යුතුයි. මේකේ අදහස් කරනවා නිවාඩු අඩු කිරීමක් වෙනවා නම් ඒ අඩු කරන සෑම නිවාඩුවකටම රජය ඒකට කියන ප්‍රොපෝෂනේට්ලි ඒ තමන්ගේ වැටුපට ඒක දායක වේ. එළ වැඩි කරන දින ගාන වැඩි වේ. මේකෙන් අදහස් කරනවා වසර 5ක් ඇතුළත ඔබේම ඔබේම හරි තැනකට ගියන එක තමයි මේ ක්‍රමවේදය. ඒ කියන්නේ රටේ නිර්යාත කියන්නේ එක්ස්පෝර්ට්ස් හරියට කෙරේ. කර්මාන්ත කරුවන්ට ලැබෙන්න තියෙන දේ ලැබේ. ඔබට ගන්න තියෙන දැන් මේ දේ කියන්නේ වෙන රටවල දියුණු රටවල බැංකුවට ගියොත් ඔබ මුදල් තැන්පත් කළොත් එංගලන්තයේ 1%-2% ලැබෙන පොලිය. බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් එකේ තියෙන 0.5% පොලිය ගන්න. හැබැයි ඒ වගේම තමයි ඔබ වාහනය එමෙත ගියා හදන්න හෝ ඔබ ඒකට මෝගේජ් එකක් ගන්නවා නම් පොලිය 4.3-4.4 ලංකාවේ ඔබට දෙනවා නම් පොලිය 3-4-5-6 ඔබ ගිහලා බැංකුවෙන් ගන්න ගියෝ ගයක් හදන්න ණය 18-20-22 මේක නවති. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඒ ප්‍රතිශතය ඉතාම සීමිත වෙන්න ඕන. අන්න එතකොට තමයි කර්මාන්ත කරුවන්ට ඕන හැටිය ගන්න පුළුවන් රජයේ ණය ගන්න පුළුවන්. නයිදන ආයතන වලින් දැන් ණය ගන්න බෑ කර්මාන්ත කරුවට. ඇයි? මේක තියෙන පොලියක් නෙමෙයි. මේක තියෙන මහා දරා ගන්න බැරි විදිය දඬනයක් තියෙනවා. මේව නවති. අන්න එතකොට කල්පනා කරන්න එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රීස් එතකොට නිකන් ලස්සනට හතුපි පෙන්නා වගේ නැගලා ඇවි. ඒ වගේම නගරද හොඳට දන්නා මේ රටේ තරුණයින්ට තියෙන මේ මේ විශේෂයෙන්ම මේ කම්පියුටර් සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රී කියන එක. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැනට කිසිම රජයෙන් අනුග්‍රහයක් තියෙනවද නැද්ද කියනක ඔබට කියන්න අවශ්‍ය නැහැ. රජයේ අදහස් කරනවා නාගානන්ද අදහස් කරනවා ඔහුගේ ක්‍රමවේදී ඉදිරිපත් කරන ක්‍රමවේදය තුළ ඇත්තටම උන්ට අත දෙන්න. මොකද ලංකාවේ මේවට දක්ෂ ඉතා දක්ෂ තරුණයෝ ඕන හැටි ඉන්නවා. හුඟක් වෙලාට අද වෙන්නේ මොකද්ද? මේ අය රට දාලා යනවා. මේ මේ එහෙම නැත්නම් ඔය USA මේකේ තැන්වල මේ නැත්නම් ඔස්ට්‍රේලියාවේ නැත්නම් එංගලන්තේ කැනඩාවේ එළමෙලා එහෙම නෙමෙයි. මොවුන්ට දෙන්න ඕනේ රජයේ රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕනේ ඔවුන්ගේ කර්මාන්ත ලස්සනට දියුණු කළා. ඒ උන්ට ඒව මේ එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකක් විදිහට මේ සොෆ්ට්වෙයාර් දෙන්න පුළුවන්. අද වෙන්නේ සොෆ්ට්වෙයාර් පිටින් කියන එක අපේ රටේ තරුණයෝ ඉන්න ඕන තරම් ඒව කරන්න පුළුවන් අය. ඔවුන්ට රජය දිරි දිය යුතුමයි. හැබැයි ඒව කරන්න බැරි වෙන්නේ නැහැ. මොකද අදහස් කරනවා පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමෙන් බිලියන 100ක් මේ දේශපාලනඥයෝ පවත්වාගෙන යන්න වීදම් කරන බිලියන 1000 ගණන් මංකොල්ලේ 100%ක්ම නැවතුනම මේ රටේ ඔබට අත දෙනවා කියන එක රජයට ඒක බරක් වෙන්නේ නැහැ.